එතකොට ඊළඟට පටන් ගන්න හදන්නේ රුධිරය හා සම්බන්ධ ඒ කියන්නේ පරිවහන පද්ධතිය සත්ත්ව ලෝකයේ ඒක හා සම්බන්ධ මොනවද රුධිර ඝණය කියන එක රුධිර ඝන කියන පාඩම එතම රුධිර කාණ්ඩ කරන ආකාරය රුධිරය කාණ්ඩ කරන ආකාරය ඔයගොල්ලෝගේ සම්පත් පොතේ 208 වෙනි පිටුව රුධිර කාණ්ඩ කිරීම අපි දන්නවා රුධිරය ප්‍රධාන වශයෙන් කාණ්ඩ හතරකට තියෙනවා A B O එතකොට ඊට අමතරව රීසස් සාධක යනු අපිට ආයිමත් මේක බෙදන්න පුළුවන් A ධන A ඍණ B ධන B ඍණ AB ධන AB ඍණ O ධන O ඍණ අපි බලමු මේ මොකද්ද කියන්නේ කියලා. එතකොට දැන් මෙතෙන්දී මේ පුජ්‍යලේකුගේ මේ රුධිරය කාණ්ඩ කිරීමේදී වැදගත් වෙනවා එයයිගේ රතු රුධිරාණු වල ප්ලාස්මා පටලයේ තියෙන ප්‍රතිදේහ ජනකයක් ග්ලයිකොප්‍රෝටීන් එකක් ප්‍රතිදේහ ජනකයක් අපි ඒකට කියනවා ඇග්ලුටිනොජන් ඇග්ලුටිනොජන් රතු රුධිරාණු සාධකය නැත්නම් මොනවද ප්‍රතිදේහ ජනකය ග්ලයිකොප්‍රෝටීන් එකක් ඒ ප්‍රතිදේහ ජනක වර්ග දෙකක් තියෙනවා කැපිටල් A සහ කැපිටල් B සංකේත වශයෙන් හඳුන්වන නම් දීලා තියෙන්නේ හැමයි ඇග්ලුටිනොජන් වර්ග දෙකක් තියෙනවා කැපිටල් A කැපිටල් B එතකොට මීට අමතරව තියෙනවා ප්ලාස්මේ ප්ලාස්මා සාධක දෙකක් ප්ලාස්මේ ඒ කියන්නේ දරතු රුධිරාණු පටලේ නෙවෙයි රුධිර ප්ලාස්මේ තියෙනවා මොනවද ප්‍රතිදේහ දෙකක් මේ මොනවද අපි එකට කියනවා ඇන්ටිජන් ඒක ප්‍රෝටීනයක් ඒක ප්ලාස්මා ප්‍රෝටීනයක් ප්‍රතිදේහ වර්ග දෙකක් තියෙනවා සිම්පල් A සහ සිම්පල් B අපුරෙන් අපි හඳුන්වනවා හොයාගෙන තියෙනවා මේ ප්‍රතිදේහ ජනක A සමග ප්‍රතිදේහ සිම්පල් A කැටි ගැහෙනවා එහෙනම් ඒ පුජ්‍යලයකට ඒ ගණයේ තියෙන කෙනෙකුට සිම්පල් A දරන්න බෑ ප්‍රතිදේහ. ඒ වගේම B ගණයේ තියෙන කෙනෙකුට කැපිටල් B සිම්පල් B කියන ප්‍රතිදේහය දරන්න බෑ. එහෙනම් A කියන කෙනෙකුගේ කැපිටල් A කියන රුධිර කාණ්ඩයේ දෙන පුජ්‍යලයේ තියෙන්න ඕන සිම්පල් B B තියෙන කාණ්ඩයේ කැපිටල් B තියෙන කට්ටියගේ තියෙන්න ඕන සිම්පල් A AB තියෙන කට්ටියගේ ප්ලාස්මේ කිසිවක් තියෙන්න බෑ. ඕ තියෙන කට්ටිය කියන්නේ නෝට් කියන කට්ටියයි ඒගොල්ල රතු රුධිරාණු සාධකයේ නැහැ ප්ලාස්මාවේ ඒ සහ සිම්පල් ඒ සහ සිම්පල් B ප්‍රතිදේහ ඇග්ලුටිනින් තියෙනවා රයිට් එතකොට ඔන්න ඕක ඉතාල වැදගත් ඕගොල්ලෝගේ නෝට් එක තියෙනවා බලන්න 208 වෙනි පිටුව ඇග්ලුටිනොජන් ප්‍රතිදේහ ජනක A සහ B නම් ප්‍රතිදේහ ජනක රක්තාණුවල මතුපිට ඇතනම පටලේ තියෙනවා මීට අමතරව පුජ්‍යලේකුගේ ප්ලාස්මාවේ ප්‍රතිදේහ පවතී මුණාද ප්‍රතිදේහ ප්‍රති A සහ ප්‍රති B අපි ඒක ප්‍රති A කැපිටල් අකුරෙන් කිව්වත් කමන්නේ මේක සිම්පල් A සිම්පල් B වලින් ලිව්වත් කමන්නේ උගලේ සම්පත් පොතේ තියෙන්නේ ප්‍රති A කැපිටල් ප්‍රති B කැපිටල් B එතකොට ABO රුධිර ඝන වර්ග කිරීමේදී ප්‍රධාන රුධිර කාණ්ඩ හතරක් දැක්විය හැකිය AB ක්‍රමයට හතරයි මොනවද ඒ හතර A B ABO අපි කවුරුද දන්නේ කකුලට පුජ්‍යලයේ රක්තාණු වල ඇති විශේෂ ප්‍රතිදේහ ජනකයට අදාළව එතකොට රක්තාණු වල මේ ප්ලාස්මා පටලයේ තියෙන ප්‍රතිදේහ ජනකයට අදාළ වූ ප්‍රතිදේහ ප්ලාස්මාවේ නොපිහිටයි. ඒ කියන්නේ කැපිටල් A එකට අදාළ A ප්‍රති A තියෙන්න බෑ. කැපිටල් B එකට අදාළ ප්‍රති B තියෙන්න බෑ. එහෙනම් AB ට තියෙන්න ඕන ප්‍රති B සහ B ට ප්‍රති A. AB ට මේ දෙකම තියෙන්න පුළුවන් කවන්නේ. නමුත් O ට මේ දෙකම තියෙන්න පුළුවන්. එතකොට යම් කෙනෙකුගේ ප්‍රතිදේහ ජනක A රතු රුධිරාණු සෛල පටලයේ මත පිහිටයි නම් ප්ලාස්මාවේ ප්‍රතිදේහ A ප්‍රතිදේහ නැත. ඒ වගේම රක්තාණුවේ ප්‍රතිදේහ ජනක A සහ ප්ලාස්මාවේ ප්‍රතිදේහ B නැත්නම් ප්‍රති B ඇති විට එම පුජ්‍යලයාගේ රුධිර ඝනය කැපිටල් A. රක්තාණුවේ ප්‍රතිදේහ ජනකයේ කැපිටල් B හා ප්ලාස්මාවේ ප්‍රතිදේහ සිම්පල් A නැත්නම් ප්‍රති A ඇති විට යා B. රක්තාණුවේ ප්‍රතිදේහ ජනක වර්ග දෙකම තියෙනවා නම් එයා AB. එතකොට එයාගේ ප්ලාස්මාවේ ප්‍රති A සහ B හෝ සිම්පල් AB නැහැ. ඊළඟට රක්තාණුවේ ප්‍රතිදේහ ජනක AB විට නැති විට, ඒ කියන්නේ ප්‍රතිදේහ ජනක නැහැ. එහෙනම් ප්ලාස්මාවේ සිම්පල් AB දෙකම තියෙන්න පුළුවන් නැත්නම් ප්‍රති A සහ ප්‍රති B දෙකම තියෙන්න පුළුවන්. ඒගොල්ලට කියනවා O ගණය කියලා. ඔන්න ඔහොම තමයි රුධිරය කාණ්ඩ කරන්නේ. එතකොට පුජ්‍යලයකුගේ රුධිරයේ පාර විලිනේ කරනකොට පාර විලිනේ කියන්නේ තව එක්කෙනෙකුගෙන් තව කෙනෙකුට කැටි ගැසීමකින් තොරව රුධිරය ලබා දීම පාර විලයන. මෙතෙන්දී දායකයා කියන්නේ දෙන්නා ලබා ගන්නා ප්‍රතිග්‍රාහකයා. ඇත්තටම දායකයාගේ රතු රුධිරාණු සාධකය ප්‍රතිග්‍රාහකයාගේ ප්ලාස්මා සාධකයත් එක්ක ගැලපෙනවද කියලා තමයි මෙතෙන්දී සලකන්නේ. දායකයාගේ රතු රුධිරාණු සාධකය ප්‍රතිග්‍රාහකයාගේ ප්ලාස්මා සාධකයත් එක්ක ගැලපෙනවද කියලා තමයි බලන්නේ. එහෙනම් කැපිටල් A පුජ්‍යලයකට
හරිය එතකොට කැපිටල් B කෙනෙකුට දෙන්න බෑ එයාගේ ප්ලාස්මාමය මොනවද තියෙන්නේ සිම්පල් A තියෙනවා ප්‍රති A තියෙනවා ඒ නිසා A කෙනෙකුට B ට දෙන්න බෑ B කෙනෙකුට A ට දෙන්නත් බෑ එතකොට AB කෙනෙකුට A ට දෙන්නත් බෑ B ට දෙන්නත් බෑ O ට දෙන්නත් බෑ එතකොට O කෙනෙකුට ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් ඇයි රතුරුදනාල සාධක මොනවත් නැති හින්දා ප්‍රශ්නයක් නැහැ කැටි ගැහෙන දෙයක් දායකයාගේ නෑ ප්‍රතිග්‍රාහකය සමග ඒ නිසා O කියන පුජ්‍යලයට ඕනම කෙනෙකුට දෙන්න පුළුවන් ඩොනේට් කරන්න පුළුවන් රුධිරය ඒ නිසා අපි ඇයිට කියනවා සාරෝදායකය කියලා එතකොට AB ගේ රුධිර ප්ලාස්මාවේ එමනවාද ප්‍රති A හෝ ප්‍රති B නැති නිසා ඕනම කෙනෙකුගේ ලේ ගන්න පුළුවන් එහෙනම් එයා කවුද සාර ප්‍රතිග්‍රාහකයා එතකොට පුද්දලයක රුධිර පාරවිලනයේදී ඔවුන්ට ගැළපෙන රුධිරේ පාරවිලනයේ කිරීමට වග බලාගත යුතුය එය නොගැළපෙන විට ප්‍රතිශක්ති ප්‍රතිචාර වර්ගයක් ඇති වේ එතකොට එහෙනම් ඇන්ටි A ඇන්ටි B වගේව එතන ඇවිල්ලා රුධිර සෛලශ්ලේෂණයකට වෙලා ප්‍රශ්න ඇති වෙනවා එතකොට එසේ වන්නේ දායකයාගේ රතුරුදනාලු සෛල පටලයේදී ග්ලයිකෝප්‍රෝටීන ওই ප්‍රතිදේහජනක වර්ග ග්ලයිකෝප්‍රෝටීන පිහිටන අතර ඒවා ප්‍රතිදේහජනක ලෙස ක්‍රියා කර ප්‍රතිග්‍රාහකයාගේ ප්ලාස්මේ ඇති ප්‍රතිදේහ ඇග්ලුටිනින් ප්‍රතිදේහජනකයේ ඇග්ලුටිනොජන් ප්‍රතිදේහ ඇග්ලුටිනින් පටලවා ගන්න එපා සමග ප්‍රතික්‍රියා කරන බැවිනි එහි ප්‍රතිඵල ලෙස දායකයාගේ සෛල ශ්ලේෂණයට ලක් වේ දායකයාගේ සෛල ශ්ලේෂණයට ලක් වේ එතකොට ඇත්තට මෙතන දායකයාගේ සෛල නෙමෙයි ශ්ලේෂණය වෙන්නේ උතන දායකයාට නෙමෙයි සෛල ශ්ලේෂණය වෙන්නේ ප්‍රතිග්‍රාහකයාගේ සෛල ශ්ලේෂණයට ලක් වේ ප්‍රතිග්‍රාහය ලබා ගන්න එක්කෙනාගේ තමයි රුධිරය කැටි ගැහෙන්නේ එතකොට එතන වෙන්න ඕන ගුරුවත් පොතේ එක අලුත් එකේ හදලා ඇති දායකයාගේ සෛල නෙමෙයි ශ්ලේෂණය වෙන්නේ රුධිරය ලබා ගන්න පූජ්‍යලය ප්‍රතිග්‍රාහකයාගේ මේ නිසා පාරවිලිනේ සිදු කරන විට දායකයාගේ සහ ප්‍රතිග්‍රාහකයා රුධිර ගැන දැන ගැනීම වැදගත් වේ ඒ රුධිර ගැන ඇති පුජ්‍යලයකට A හෝ B ප්‍රතිදේහ වර්ග දෙකම නිපදවන්නේ නැත එම පුජ්‍යලයාට AB රුධිර ආරක්ෂිතව පාරවිලිනේ කළ හැක්කේ ඔවුන් තුළ ඒ වාසමක ප්‍රතික්‍රියා කිරීමට ප්‍රතිදේහ නොමැති බැවිනි මේහින් AB රුධිර ගැන ඇති පුජ්‍යලයා සර්ව ප්‍රතිග්‍රාහකයා ඕත් ගන්න පුළුවන් එතන සර්ව ප්‍රතිග්‍රාහකයා ඕරුදුර ගැන ඇති පුජ්‍යලයාගේ රක්තාණුවල ප්ලාස්මා පටලයේ මත ප්‍රතිදේහ ජනක කැපිටල් A සහ කැපිටල් B දෙවර්ගයෙන් එකක් හෝ නැත නමුත් ප්ලාස්මාවේ තියෙන ප්‍රති A ප්‍රති B ඒ නිසා කැපිටල් A වත් කැපිටල් B වත් රුධිර ගණයෙන් ගන්න බෑ එයාට ගන්න පුළුවන් O සහිත පුජ්‍යලයෙන් විතරයි නමුත් ඕට ඕන කෙනෙකුට ලේ දෙන්න පුළුවන් O එතකොට සාරෝදායකයා සාර ප්‍රතිග්‍රාහකයා වෙන්නේ AB එතකොට ඒ නිසා මෙන්න මේ ගන්න රුධිර ගණ ගැළපීම ඉතා වැදගත් වෙනවා රුධිර පාරවිලේනේදී එතකොට දැන් මීට අමතරව මම කිව්වා A ධන A ඍණ B ධන B ඍණ එහෙම එකකුත් තියේ කියලා ඒක වෙන්නේ තවත් තියෙනවා රතුරුදුරාණු ප්ලාස්ස පටලයේ මත රතුරුදුරාණු සාධකයක් අපි ඒකට කියනවා රීසස් සාධකය කියලා කැපිටල් R සිම්පල් H රීසස් සාධකය එහෙනම් මෙන්න මේ රීසස් සාධකයේ ඇති අයිට කියන්නේ අපි RS ධන නැති අයිට කියන්නේ RH ඍණ එතකොට එහෙනම් රීසස් සාධකයේ ඇති නැති බව අනුව අර වගේ ආපහු A ධන A ඍණ B ධන B ඍණ AB ධන A ඍණ O ධන O ඍණ කියලා රුධිර ඝන 8කට බෙදන්න පුළුවන්. එතකොට සමහර පුජලින්ගේ රක්තාණුවල ප්ලාස්මා පටලය මත රීසස් සාධකය නම් ප්‍රතිදේහ ජනකය මතක තියාගන්න රීසස් සාධකයේ ප්‍රතිදේහ ජනකය දැකිය හැක මෙසේ රක්තාණු ප්ලාස්මා පටලය මත රීසස් සාධකයේ තිබෙන පුජලින්ට කියනවා අපි RH ධන කියලා. නැති අය RH ඍණ RS ධන පුජ්‍යලයේ ප්ලාස්මාවේ ප්‍රතිරීසස් ප්‍රතිදේහ නැත. එතකොට ප්‍රතිරීසස් සාධකයේ නැහැ. එහෙත් RS ඍණ අයගේ ප්ලාස්මාවේ තියෙනවා ප්‍රතිරීසස් සාධකය. ප්‍රතිරීසස් සාධකයේ තියෙනවා. ඉතින් ඒ නිසා යම්කිසි දායකයා ධන රුධිරය දරන්නේ කුණු ගමන් මොකෝ වෙන්නේ රීසස් සාධකයේ ඇති කෙනෙක් වුණොත් එතකොට රීසස් සාධකයේ නැති කෙනෙකුට RS ඍණ කෙනෙකුට රීසස් සාධකයේ තියෙන ධන කෙනෙකුගේ රුධිරය දුන්නොත් මොකෝ වෙන්නේ අර ප්‍රති RH මගින් අර රීසස් සාධකය නිසා රතුරුදුර සෛල විනාශ වෙනවා කෙසේ නමුත් RS ධන රුධිරය RS රුධිරයේ සෛද පුජ්‍යලයට ඇතුල් වී සිට ප්‍රතිග්‍රාහකයා නම් රුධිර ප්ලාස්මේ RH ප්‍රතිදේහ නිපදවීමෙන් ඊට ප්‍රතිචාර දක්වයි එතකොට දැන් තවත් එකක් තියෙනවා RS ධන කෙනෙක් RS ඍණ කෙනාට දුන්නොත් රුධිරය හරිද ඒ RH ධන රුධිරයේ RH එකනට ප්‍රශ්නයක් මේ අමුතු ප්‍රතිදේහ ජනකයක් එවී තියෙන්නේ ඒ නිසා ඊට විරුද්ධව RH ඍණකේනා තුල ප්‍රති RH නිපදවනවා හරිද එතකොට මේක හොඳම උදාහරණය තමයි අපි හිතමුකෝ RH ධන ගැහණියක්
ආරිෂ් ධන ඍණ ගැහණියක් ආරිෂින ස්ත්‍රියක් ආරිෂ් ධන පිරිමියෙකු සමග විවාහ වුණාම ඔවුන්ට ආරිෂ් ධන සාධකයේ ප්‍රමුඛ සාධකයක් ළමයා ආරිෂ් ධන වෙන්න පුළුවන්. දැන් එතකොට මව ආරිෂ් ඍණ ළමයා ආරිෂ් ධන. එතකොට මොකෝ වෙන්නේ මේ ළමය බර්ත් වෙනකොට ළමයාගේ රුධිරය මවගේ රුධිරයත් එක්ක මිශ්‍ර වෙනවා. ඊට කලින් මිශ්‍ර වෙන්නේ නැහැ. එතකොට මිශ්‍ර වීම නිසා මවතුලට ඇතුල් වෙනෝ ළමයාගේ ආරිෂ් ධන රුධිරය. දැන් මවතුලට ළමයාගේ ආරිෂ් ධන ඇතිවීම නිසා මොකෝ වෙන්නේ මවතුල ප්‍රතිආරිෂ් ගොඩ නැගිනවා. දැන් අම්මා ළඟ නොතිබුණු එකක් ළමය නිසා ගොඩ නැගුණා. ප්‍රතිආරිෂ් ගොඩ නැගුණා. දැන් ප්‍රතිආරිෂ් කියලා කියන්නේ ඇන්ටිබොඩි එකක්. ඒක ප්ලැසෙන්ට් එක හරහා යන්න පුළුවන්. එතකොට දැන් ඒ අම්මා ආයිමත් මොකෝ වෙන්නේ ආරිෂ් ධන දරුවෙක් කලලයක් ඇති වුණාම අර මවතුල පළමු ආරිෂ් ධන දරුවා නිසා ඇතිවුණු ප්‍රතිආරිෂ් කල්ල බන්දිය හරහා ළමයට ගිහිල්ලා අර ආරිෂ් ධන රුධිරයේ ඒකේ තියෙන රුධිර සෛල විෂෝණ කළා ඒ භ්‍රූණයට හැදෙන්න දෙන්නේ නැහැ. එතකොට එතෙන්දී ළමයට හානි කරවෙන්නේ මොනවාද? පළමු ආරිෂ් ධන දරුවා නිසා මවතුල ගොඩ නැගුණු ප්‍රතිආරිෂ් තමයි බලපාන්නේ. එතකොට ඒක දෙවෙනි දරුවට බලපානෝ. නමුත් වර්තමානයේදී මෙවැනි විවාහයකදී අම්මා ආරිෂ් ඍණ නම් ළමයා ආරිෂ් ධන නම් ඒ මුල් අවස්ථාවේදීම ළම ඉපදුලුග මම ඉපදිලා පැය 24ක් ඇතුළත අම්මට දෙනවා අර ප්‍රතිආරිෂ් ඇතිවීම වැළැක්වීම සඳහා එන්නත. ඒ නිසා ඊතරම් ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා ඕගොල්ලෝ ඒ ටිකත් එතනින් කියව ගන්න. ඔතනින් ඕගොල්ලන්ගේ ඔය රුධිර සංසන්දන පද්ධතිය පිළිබඳව විස්තරේ ඉවරයි. මේ වීඩියෝ ටික හොඳට බලන්න. ඔක්කොම ටික තියෙනවා රචනා ව්‍යූහගත බහුවර්ණ වලට හොඳටම ප්‍රමාණවත්. අමතර පොඩි පොඩි විතරයි මම කිව්වේ. එතකොට මම රුධිර පාරවිනියේ චාට් එකක් දාන්නම්. ඒ චාට් එක ඕගොල්ලන්ට පුරව ගන්න පුළුවන් වෙන්න ඕන කොහොමද ඒක පුරවන්නේ කියලා. එතකොට අපි දැන් මෙන්න මෙහෙම ලියනවා. දැන් මේක ඕගොල්ලෝ බලන්න. දැන් මේ පැත්තේ අපි දානෝ දායකය. ඒ මම දැම්ම දායකය. මේ පැත්තේ දානෝ ප්‍රතිග්‍රාහකය. ප්‍රතිග්‍රාහකය. එතකොට ප්‍රතිග්‍රාහකය A ඉන්නවා B ඉන්නවා AB ඉන්නවා O ඉන්නවා. එතන ප්‍රතිග්‍රාහකයගේ බලවානේ ප්‍රතිදේහ ප්‍රතියේද ප්‍රතිබීද ඒක තමයි බලපාන්නේ. දායකයගේ බලපාන්නේ A B AB O. දැන් බලනවා අපි Aට Aට දෙන්න පුළුවන්. Aට Bට දෙන්න බෑ. Aට ABට දෙන්න පුළුවන්. Aට Oට දෙන්න බෑ. Bට Aට දෙන්න බෑ. Bට Bට දෙන්න පුළුවන්. හරිය Bට Bට දෙන්න පුළුවන්. Bට ABට දෙන්න පුළුවන්. Oට දෙන්න බෑ. ABට Aට දෙන්නත් බෑ. Bට දෙන්නත් බෑ. ABට පුළුවන්. Oට බෑ. Oට මේ කාටවත් දෙන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා මේ දායකය නම් මෙන්න සර්ව දායකයා මෙන්න සාර්ව ප්‍රතිග්‍රාහකයා. මේ වගේ චාට් එකක් ඕගොල්ලෝ අද මේ වගේ චාට් එකක් කලින් රුධිර ගැන හතර කියලා මතක තියාගන්න. ප්‍රතිග්‍රාහකයගේ බලපාන්නේ ප්‍රති A හා ප්‍රති B. දායකයාගේ සලකන්නේ රුධිර ගැන කාණ්ඩ A සහ ප්‍රතිදේහ ජනක A සහ B. මේ වගේ චාට් එකක් කලින් ඇඳලා බලන්න ඕගොල්ලන්ට ඒක කරන්න පුළුවන්ද කියලා. එතකොට ඔතනින් මේ පාඩම ඉවරයි. ඊළඟ දවසේ අපි බලමු මානව සත්ව ලෝකයේ ශසන පද්ධතියත් එක්ක මිනිසාගේ ශසන පද්ධතිය.